මේ ගෑස් අර්බුදය අහම්බයක්ද කියන එක මුලින්ම විමසා බැලිය යුතුයි. ඇත්තටම ප්‍රථමයෙන්ම ඇති උනේ ගෑස් හිඟයක්. ඩොලර් අර්බුදය ඊට හේතුව ලෙස දක්වනු ලැබුවා. ඒ සමගමයි ගෑස් ආශ්‍රිත පිපිරීම් වාර්තා වන්නට සිදු වුනේ. ඉතිහාසයේ කවදාවත් මේ විදිහට ගෑස් ආශ්‍රිත පිපිරීම් සිදු වී නැහැ. අද වන විට අපේ රටේ ගෑස් සමාගම් දෙකම විවිධ හේතු දක්වමින් කල්ල්ලමින් ඉන්නවා. ජනතාව පෝලිමේ ඉන්නවා. මේ අතර වාරේ නව ගෑස් සමාගම් එන බවට විවිධ මාධ්‍ය වාර්තා පළ වෙන්නේ. ලිට්‍රෝ සමාගම සහ ලාෆ් සමාගම මේ තාක් රටට අවශ්‍ය ගෑස් හිඟයකින් තොරව ප්‍රමිතියට බෙදා හැරියා. හදිසියේම සංවිතිය වෙනස්කොට බරපතල අර්බුදයක් නිර්මාණයට උපදෙස් දුන් පුද්ගලයින් කවුද? ගෑස් සිලින්ඩරවල සංවිතිය වෙනස් කළ පුද්ගලයින් ඇත්තටම හෙළිදරව් කළ යුතුයි. අද වන විට ගෑස් ආශ්‍රිත අර්බුදය ඇත්තටම නිර්මාණය වූවක්ද? නිර්මාණය කරන ලද්දක්ද යන්න තීරණය කිරීමට සිදුවනුයේ හෙට දවසේ අපේ රටේ අලුතින් ගෑස් විකුණන්න හදන සමාගම් සහ ඒවායේ අයිතිකාරයින් කවුද කියලා දැනගත්තම තමයි. මීට මාසයකට පෙර ගෑස් ආශ්‍රිත පිපිරීමක් නිසා නිවසකට හානි සිදු වුණා. ඒ ගම්පහ මිනුවන්ගොඩයි. අද වන තෙක් රස පරීක්ෂක කටයුතු අවසන් වී නැති බවයි වාර්තා වන්නේ. මේ නිසා අදත් එම නිවසියන්ට අසල්වැසි නිවෙස්වල රැඳී සිටීමට සිදුව තිබෙනවා. පොලිසියෙන් ඇවිල්ලා විමර්ශන කටයුතු කරාට රස පරීක්ෂණ වාර්තාවක් ඇඳවන්න ඕනේ කිව්වා. ඉතින් ඒ හින්දා අපි ඒ වෙනුවෙන් මුකුත් මේ අස් කරන්න නැතුව බලාගෙන ඉන්නවා. අදත් රාජංගනියේ ගෑස් පිපිරීමක් සිදු වුණා. සිලින්ඩරය මිලදීගෙන ඇත්තේ මීට සතියකට පෙරයි. එහි සංවිතිය සටහන් කර තිබී නැහැ. අදත් සංවිතිය සඳහන් කර නැති පරණ ගෑස් සිලින්ඩර වෙළඳපළේ ඇති තරම් තිබෙන බවයි වාර්තා වන්නේ. මේවා යලි කැඳවීම අතිශය මන්දගාමී. අඩුම ගානේ යලි ගෙන්වීම මන්දගාමී නම් විකුණන්න එපා කියලාවත් නියෝජිතෙන්ට කියන තරම් ගෑස් බලධාරීන් මිහිඩ ඇයිද කියලා ප්‍රශ්න කළ යුතුයි. මේ අතර අදත් සුපුරුදු පරිදි ගෑස් පෝලිම් දක්නට ලැබුණා. මනුස්සයන්ට අම්බු කරන් කරන වෙලාවේ ඊයකත් අම්බු කරන් කරන දේ මම සංචාර ව්‍යාපාරය කරන්නේ මම තංගල්ලේ. මේ මහායොන්ට භාවිතා කළේ නැති ගෑස් සිලින්ඩරයක් සාමාන්‍යයෙන් ජනතාව හඳුනාගනු ලබන්නේ එහි ඇති ප්ලාස්ටික් මුද්‍රාවෙනුයි. ගෑස් සහිත සිලින්ඩරවල උඩ මුද්‍රාව ඉවත් කළ විට බැලු බැල්මට ගෑස් නැති හිස් සිලින්ඩරයක් ලෙසයි පෙනෙන්නේ. මේ ආකාරයට බොහෝ සිලින්ඩරවල මුද්‍රාව ඉවත් කර හිස් සිලින්ඩර බවට පාරිභෝගිකින්ට පෙනෙන්නට හරින කූට ව්‍යාපාරිකින් පසුව එම සිලින්ඩර වැඩි මුදලට විකුණන කූට ජාවාරමක්ද දැන් ආරම්භ කර තිබෙනවා. ගෑස් අර්බුදය නිසා ආප්පයක් ඉන්දියා අපයක් අලෙවි කරපු මිනිසුන්ද අද ඉතා අසරණ වී තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.